ඔගොල්ලන්ට මුහුදේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තියෙන්නේ මේ මෝටර් බෝට්ටු තමයි මේ වැඩිපුර ප්‍රශ්නයක් තියෙන්නේ. මේ අපිට මේ අපිට කඩදර වෙන රැකියාවක් කරාගෙන මේ කොටුදල කියලා ඒකින්ද ලොකුම පවුලකට තියෙන ඒක කට්ටිය. ඉන්පසු තියෙනවා මේ කම්මතොට පොලේ බෝටු කීපයක්, කම්මතොට පොලේ බලඟුතුරේ කොහොම සම්බන්ධද බෝටු 50ක් වගේ කට්ටිය. අපි යන්න මාළු තැනට ඇවිල්ලා එන වදියක් දීගෙන අපිට බැනලා දාලා ඔක්කොම යන්නේ එතනින්. මේ දවස්වල මාළු අඩුද කොහොමද? නෑ මාළු ගොඩක් අඩුයි. අඩු වුණත් අර අම්මෙන මාළු ටිකේ මිල හොඳ ගණක් තියෙනවා. නමුත් අපිට ඒක මිලක් කරන්න දෙන්නේ නෑ. මේ කියන කතාව ඇත්තද? ඔව් මේක ඇත්ත. මේ ඇත්ත කතාවක් මේක කියන්නේ. අපිට අපේ සම්පත ආරක්ෂා කරන්න අපිට බෑ. කියන්නේ මෝටර් බෝටුවේ වැඩි වෙලා දැන් අපිට මාස 6කුත් රස්සාව නෑ. කියන්නේ මාස 6කට මාස 2ක් 3ක් ඇතුළේ තමයි මාළු සම්පත අපිට බයින්නේ. ඒ අපි සම්පත දැල එළෙන තැනම එයාලා ඇවිලා මා ප්‍රමාණයක් කොටු ගාවන මාළු ප්‍රමාණයක් අල්ලගෙන යනවා. ඒ නිසා අපි රැයට යන මිනිසුන්ට ඒක සම්පතයක් හරි එතනට අපිට මේකක් නැහැ. ඒක එතන තියෙන ගැටලුව. අපි කොහොමද මේ අවුරුදු මේක මේ අදිටි නෙමේ අවුරුදු ගානකට මේක. අපි තාත්තලා කාලේ ඉඳලා තමයි මේක අපි සටන් කරාගෙන ඉන්නේ තාම. ඒක ගාගෙන මරාගෙන මේ උසාවි මාර්ගෙන් ගිහිලා උසාවි මාර්ගෙන් මේ අපේ මේ මිසමර මේ බෝඩු දල්පන මේ ගොඩ ඇදලා එයාලට තීරණයක් දුන්නා බ්‍රවුන්සර් එකකින් එයා පැත්තට එන්න එපා කියලා. ඒ කඩ කරාගෙන മന്ത്രി බලේ තියාගෙන කඩ කරාගෙන ආපහු මේට අපේ සම්පතයකට මේක තමයි කරන්නේ. පර්ණේකරි කිදිර යන්නේ නැහැ. සේලාට කතා කරා.